අද මම කතා කරන්න යන්නේ මහත් වෙන නම් එපා කියන සබ්ජෙක්ට් එක ගැන. ගොඩක් අය දන්නේ මහත් වෙලා ඉන්න එක බොහොම භයානක දෙයක් කියලා. අපි දන්නවා අවුරුදු 50කට ඉස්සර ඇමරිකාවට ගිහලා බලනකොට විශේෂයෙන් ඒ වගේ දින රටවල මහතා හිටියේ 8 දිනෙට එහෙම නැත්නම් 9 දිනෙට එක්කෙනෙක් වගේ. දැන් බලනකොට එක්කෙනෙක් ඉන්න 3 දිනෙකින් එක්කෙනෙක්. 3 දිනෙක දිහා බලද්දී එක්කෙනෙක් ඕනට වඩා මහතයි. දෙන්නෙක් මාතයි ඕනට වඩා නෙවෙයි සාමාන්‍ය දින මාතයි. ඒ කියන්නේ මේ මිනිස්සු ගොඩක් බර වෙලා ඒ බර ඇදගෙන තමයි හැමදාම යන්නේ. ඒ විතරක් නෙවෙයි. අද ඇමරිකාවේ පොඩි ළමයි හිටන් ගොඩක් මාතයි. තරුණ ළමයි හිටන් ගොඩක් මාතයි. මිනිස්සු අපිට කියනවා මේ තරබාරු වසංගතයක් දැන් මේ රටේ තියෙනවා කියලා. දැන් ලංකාවෙත් මේ වසංගතය ඇවිල්ලා තියෙනවා. අපි කොළඹ අවට ප්‍රදේශවල යනකොට ගොඩක් පොඩි ළමයි ඕනට වඩා මාතයි. ඒ වුණත් මේ මහත නම හිතන්නේ මහත වැඩිහිටියන් පවා මේ මහත් වීම ගැන කිසිම සැලකිල්ලක් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ මහත් වෙන එක හොඳ දෙයක් කියලා. එහෙම නැත්නම් මහත් වෙලා ඉන්න එක ගැන ඒගොල්ලන්ට කිසිම භයානකත්වයක් තේරෙන්නේ නැහැ. ඒනවාට මහත් වෙලා ඉන්න තමයි ඉක්මනට මැරෙන්නේ. මහත් වෙන හැමෝම ලෙඩ රෝග හැම දෙයක්ම වැඩිපුර හැදෙන්නේ මහත ඇයට. ලෙඩ රෝග කිව්වම කැන්සර් පිළිකා හැදෙන්නේ මහත ඇයට. හදවත් රෝග හැදෙන්නේ මහත් අයට. වයසට යනකම් අමතක වීම වෙන්නේ මතක නැති රෝග ඒ ඔක්කොම හැදෙන්නේ මහත් අයට. මේ නිසා මහත් වෙන එක භයානක දෙයක්. මහත් වෙලා ඉන්න අවශ්‍ය නැහැ. මහත් වෙලා ඉන්න අවශ්‍ය නැහැ කියන්නේ මහත් වෙන්න තියෙන හේතුව අපි ඔක්කොම දැන් දන්නවා. අපි මහත් වෙන්නේ අපි ඇඟේ තියෙන ඉන්සියුලින් නිසා. ඉන්සියුලින් කියන හෝමෝනිය සික්‍රීට් වෙනකොට ඉන්සියුලින් වලින් අපි මහත් කරනවා. ඉන්සියුලින් අඩු වෙනකොට ඒ මහත අඩු වෙලා යනවා. මේක අපි ගොඩක් කලින් ඉඳලා දැනගෙන හිටපු දෙයක්. 1960 ගණන් වල ඉඳලා කිසිම තර්කයක් නැතුව දැනගෙන හිටපු දෙයක්. ඒතර සමහර අය මහත් වෙනකොට මේ මහත් වෙන්නේ ඇඟේ සමහර ප්‍රදේශවල පමණයි. මේ පින්තූරයෙන් පෙන්වන්න කරනවා ලයිෆ් ඩිස්ට්‍රැක් කියන ලෙඩේ හැදිච්ච කාන්තාවක්. එයා මහත් වුණේ ඇඟේ යට කොටසින් පමණයි. හැබැයි ගොඩක් අය හැමතැනින් මහත් වෙනවා. එතකොට අපි මහත් වෙන්නේ ඉන්සියුලින් වගේම එස්ට්‍රොජන් වලින් මහත් වෙනවා. එස්ට්‍රොජන් වැඩිපුර ඇඟේ තියෙනකොට මහත් වෙන හේතුව තමයි අපි කාන්තාවක් ගර්භිණී වෙනකොට හැදෙන ළමයාට අවශ්‍ය කරන පෝෂණය සේව් කරලා තියාගන්න ඕන. ආරක්ෂා කරගෙන තියාගන්න තමයි මේ ෆැට් ඇදින්නේ එස්ට්‍රොජන් වැඩි වෙනකොට. ඒතර මිනිස්සු මොකද පිරිමයා මොකද බඩේ විතරක් ෆැට් ඉන්නේ. අපි ගොඩක් පිරිමයා බඩවල් ලොකුවට තියෙනවා කාන්තාවන්ට වඩා. ඒගොල්ලෝ බඩේ තමයි ගොඩක් ෆැට් එකතු කරන්නේ. ඒකට හේතුව මොකද? ඒකට හේතුව තමයි පිරිමයාගේ අර ලයිපොප්‍රොටීන් ලයිපේස් කියන හෝමෝන් ඒ එන්සයිම් එක වැඩ කරන්නේ විශේෂයෙන් බඩ ඇතුලේ. කාන්තාවන්ගේ ඒ ලයිපොප්‍රොටීන් ලයිපේස් කියන එන්සයිම් එක වැඩ කරනවා ගොඩක් අර කකුල්වල සහ බටොක්ස් එහෙම නැත්නම් පස්සපැත්ත ප්‍රදේශවල. මොකද කාන්තාවක් ප්‍රෙග්නන්ට් වෙනකොට ඒ පස්සපැත්ත ප්‍රදේශයේ ෆැට් එක දාලා බර වැඩිනොත් අර ඉස්සරහින් බඩ බබා හැදෙනකොට ඒ හැදෙන බරට සමාන විදිහට ඒ ප්‍රදේශයත් මහත් වෙලා ඒ බර සමබර වෙනවා. ඒකින් තමයි ඒ විදිහට අපේ ස්වභාවිකව සිද්ධ වෙන්නේ. එතකොට අපි එක්සයිස් ව්‍යායාම් කරනකොට මේ ලයිපොප්‍රොටීන් ලයිපේස් කියන එන්සයිම් එක ගොඩක් වැඩ කරලා අපි ෆැට් වල තියෙන ෆැට් දිය කරලා ඒක ඇඟ පුරා යවනවා. ඇඟ පුරා ගිහිල්ලා ඒක අපි මාංශ පේශි වල අපි මොලේ අවශ්‍ය කරන එනර්ජි ලබා ගන්න ඒක භාවිත කරනවා. එතකොට ඉන්සියුලින් වගේම ඉන්සියුලින් වල මේ ලයිපොප්‍රොටීන් ලයිපේස් වගේම තව එකක් තියෙනවා හෝමෝන් සෙන්සිටිව් ලයිපේස් කියලා එකක්. ඒ හෝමෝන් සෙන්සිටිව් ලයිපේස් කියන එක තමයි ෆැට් වල තියෙන ෆැට් දිය කරලා අයින් කරලා දාන්නේ. ඒකත් ඉන්සියුලින් වලින් තමයි පාල්වෙන්නේ. හැබැයි ඒක ඉන්සියුලින් අඩු වෙනකොට තමයි වැඩ කරන්නේ. ඉන්සියුලින් අඩු වෙනකොට ෆැට් වල තියෙන ෆැට් දිය වෙලා ඇඟට පුරාම යනවා. ඒ වගේම තවත් හෝමෝන් තියෙනවා ඇඩ්‍රිනලින් කියන හෝමෝනිය. අපි බය වෙනකොට අපේ ඇඟින් ඇඩ්‍රිනලින් කියන හෝමෝනිය සික්‍රීට් කරනවා. ඇඩ්‍රිනලින් ග්ලෑන්ඩ් එකෙන් ඇඩ්‍රිනලින් කියන ග්‍රන්ථින් තමයි ඒක පිට වෙන්නේ. ඒක පිට වෙනකොට ඒකින් ෆැට් දිය කරලා හරිනවා. ඒතර තව හෝමෝනයක් තියෙන කෝටිසෝල් කියලා. කෝටිසෝල් කියන හෝමෝනේ අපි ස්ට්‍රෙස් එහෙම නැත්නම් අපි ගොඩක් අපි ඒකට කියනවා ස්ට්‍රෙස් කිලින් ග්‍රීසින්. මං සිංහල වචනේ හරියට දන්නේ නැහැ. ඒ ස්ට්‍රෙස් වැඩි වුණාමත් මොකද වෙන්නේ? අපි ඇඟේ කෝටිසෝල් වැඩි වෙනවා. කෝටිසෝල් වැඩි වෙනකොට අපි බඩේ ඉන්න වැඩි කරනවා. විශේෂයෙන්ම අපි කාබෝහයිඩ්‍රේට් සීන් තියෙන කෑම කන්න අපිට ගොඩාක් කෑදර වෙනවා ඒක. ඒ කාලේ එහෙම ස්ට්‍රෙස් වෙනකොට. එතකොට වෙන්නේ ඒ බර වැඩිවීමක් වෙන්නේ ඒකෙන්. ඉතින් අපි දන්නවා දැන් මේ ඉන්සියුලින් වලින් අපි බර වැඩි කරනවා.
ඉන්සුලින් හැදෙන්නේ මොකද? ඉන්සුලින් හැදෙන්නේ එකම හේතුව. කාබෝහයිඩ්‍රේට් කෑම කෑවොත්. ඒ කියන්නේ පිෂ්ඨ ආහාර සහ සීනි ආහාර කෑවොත් තමයි ඉන්සුලින් වැඩි වෙන්නේ. ඉන්සුලින් වැඩි වෙන්න වෙන කිසිම හේතුවක් නැහැ. ඒතර ඉන්සුලින් අඩු කරන්න පුළුවන් එකම ක්‍රමය මොකද්ද? පිෂ්ඨ ආහාර කන එක අපි නවත්තන්න ඕන. එහෙම නැත්නම් අඩු කරන්න ඕන පුළුවන් තරම්. වෙන ක්‍රමයක් නැහැ. එතකොට ඇයි අද මේ ළමයි පවා ගොඩක් මහත් වෙලා ඉන්නේ? ඇයි හැමෝම මහත් වෙන්නේ? මොකද අපි කෑමට ගන්නේ ගොඩක් කාබෝහයිඩ්‍රේට් වෙන පිෂ්ඨ ආහාර. අපි හැමෝම බත් කන්න පුරුදුලා තිනවා, පාන් කන්න පුරුදුලා තිනවා. ඒකින් තමයි අපි මේ මහත් වෙන්නේ. ඒ හින්දම තමයි අපි ඉක්මනට ලෙඩ වෙලා මැරෙන්නේ. එතකොට කාන්තාවක් ගර්භිණී අවස්ථාවේදී ගොඩක් පාන් බත් කෑවත් මොකද වෙන්නේ? ඒ ළම එයාගේ ඉන්සියුලින් වැඩිලා ඒ ළමයාගේ ඇඟ ඇතුළෙත් ඉන්සියුලින් වැඩ කළා ළමයාවත් මහත් කරනවා. එතකොට මාත ළමයි ගොඩක් උපදින්නේ මේ දවස්වල ඒ හේතුවින් තමයි. ඒ මාත රූපදින ළමයා වැඩිහිටි බඩපත් වෙනකොට ඒගොල්ලන්ගේ ඇඟේ ඉන්සියුලින් ලේසියෙන් හැදෙනවා. ඉතින් ඒගොල්ලොත් ඒ වගේ කෑම කාලා ඉක්මනට ලෙඩ හදාගෙන ඉක්මනට මැරිලා යනවා. එතකොට අපි කෑමල තියෙන මේ පිෂ්ඨ සහිත ආහාර තිබුණාට සමහර කෑම තියෙනවා ඒ පිෂ්ඨ අඩු කෑම. දැන් ගොඩක් අය හිතනවා මේ කෑම මේ පිෂ්ඨ ආහාර කන්න නැත්නම් ඉතින් මස් මාළු තමයි කන්න පුළුවන් කියලා. ඒනට මස් මාළුත් දැන් කාලේ ගොඩක් මාළු වල විස තියෙනවා. මර්කරි කැඩ්මියම් වගේ විස. මස් හදන්නේ ගොඩක් ඉන්ඩස්ට්‍රීස් වල. ඒ මස් වල එස්ට්‍රජන් තියෙනවා. මම කලින් කිව්වා එස්ට්‍රජන් හෝමෝන් උත් පර වැඩි වෙනවා. ඉතින් මස් කන අය, බිත්තර කන අය, කිරි බොන අය ඒ ආහාර වෙනුත් මොකද වෙන්නේ? අපේ බර වැඩි කරනවා. අපිට නැතිලෙන හදා ගන්න පුළුවන්. ඒවත් අඩු කරන්න ඕන. ඉතින් අපිට අවශ්‍ය වෙන ප්‍රෝටීන් ලබා ගන්න ඕන කඩල, මුං ඇට, පැටි කියන ධාන්‍ය වර්ග වලින් පමණයි. මොකද ඒවායේ තියෙන පිෂ්ඨය, ඇල්ෆා ඇමයිලේස් කියන වර්ගය අපේ ඇඟට ඉක්මනින් ජීර්ණ වෙලා අවශෝෂණය වෙන්නේ නැහැ. හින්දා අපේ ඉන්සියුලින් වැඩි වෙන්නේ නැහැ ඒකට. විශේෂයෙන්ම කඩල, මුං ඇට වගේ දේවල් කන අයට දියවැඩියාව හොඳ කරගන්න පුළුවන් ඉතාම ඉක්මනින් ඒ කෑම කාලා. ඉතින් දැන් අපි දන්නවා මොකද මේ ගොඩක් දිනු රටවල දුප්පත් අය තමයි මහත් වෙලා තියෙන්නේ. පොසත් අය කෙට්ටුවට ලස්සනට ඉන්නවා. දුප්පත් අය තරබාර වෙලා කැතට ඉන්නවා. ඒකට හේතුව මොකද? දුප්පත් අයට කෑම ගන්න එච්චර සල්ලි නැහැ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් අර චීප් එහෙම නැත්නම් ලාභ කෑම කන්න විතරයි. ඇමරිකාවේ තියෙන ලාභ කෑම මොනවද? පිස්තු වලින් පිටි වලින් හදපු කෑම. ඉතින් ඒකින් තමයි ඒගොල්ලෝ ගොඩක් මහත් වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට කන්න පුළුවන් ඒ වගේ අපිට මහත් කරන කෑම විතරයි. ඇල්කොහොල් නත් බලන්න, ඇල්කොහොලුත් අපි ලිවේකෙන් තමයි, අපි ආක්මාවෙන් තමයි ඇල්කොහොල් ෆැට් වලට හැරෙන්නේ. ඉතින් ඇල්කොහොල් ගන්න ඇටත් ඉක්මනට මහත් වෙනවා. අපි දන්නවා ලංකාව ඇල්කොහොල් ලෝකෙ වැඩිම භාවිත කරන රටක් කියලා. ඉතින් මේ රටේ ගොඩක් අය සිරෝසිස් වගේ ලෙඩ, හයි බ්ලඩ් ප්‍රෙෂර්, හාර්ට් ඩිසීස්, ඕෂාමස්, කැන්සර් ඉක්මනට මැරෙන්න ලොකුම හේතුවක් තමයි ඇල්කොහොල් භාවිතය. ඒකත් මේ රටේ මතක් කරන්න ඕනේ. මොකද මහත් වෙන්නත් ඇල්කොහොල් භාවිතය හුඟක් හේතු වෙනවා. එතකොට අපි දන්නවා මේ සමහර අය ඉන්නවා ඒගොල්ලෝ බත් කන එනවා ඒගොල්ලෝ කෙට්ටුයි. ඒකට හේතුව මොකද? ඒගොල්ලෝ කෙට්ටු වෙන්න ව්‍යායාම කරනවා. ඒගොල්ලෝ බත් කනකොට අඩුවෙන් කනවා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කෑම ගොඩක් දුරට පාලනය කරනවා. ඉතින් එහෙම අයට කෙට්ටුට ඉන්න පුළුවන් බත් කෑවත්. හැබැයි මහත් චෙක්කෙන්ට බත් කන්න ගියත් කාදාකත් කෙට්ටු වෙන්න බෑ. ඒගොල්ලෝ බත් පාන් කන එක නවත්තන්න ඕන. ඒතකොට මිනිස්සු මොකද දැන් මහත? ඇයි ඉස්සර කාලේ මහත් මිනිස්සු හිටියේ නැත්තේ? අපි ඉතිහාසය බලනකොට ඉස්සර කාලේ බලනකොට මිනිස්සු මහතර හිටියෙම නැහැ. මොකද ඒගොල්ලන්ට මේ බත් පාන් කන්න ලැබුණේ මේ ගිය පසුගිය සතවර්ෂය එහෙම නැත්නම් පසුගිය අවුරුදු 10,000ක් 20,000ක් ඇතුළත කාලේ තමයි ඇග්‍රිකල්චර් එක මේ විදිහට හැදෙන්නේ. ඊට ඉස්සර මිනිස්සු කෑවේ නැහැ මේ තරම් බත්. ඒකින් තමයි දැන් කාලේ මිනිස්සු ගොඩක් මහත. දැන් කාලේ නැතිලද මිනිස්සුන්ට තියෙන්නේ ඒකින් තමයි. ඉස්සර කාලේ මිනිස්සු මැරුණේ මොකද? ඉන්ෆෙක්ෂන්ස් හින්දා. එහෙම නැත්නම් මේ කාලේ අවශ්‍ය කරන මේ වෛද්‍ය පහසුකම් නැති හින්දා මිනිස්සු මැරුණා. ඒ වුණාට ලොකු වෙච්ච මිනිස්සුන්ට කැන්සර්, හාර්ට් ඩිසීස් ඒවා හැදුන්නේ නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය ජීවිතයක් ගත කරා. ඉතින් දැන් අපි ගොඩක් දුරට කියනවා මේ වෛද්‍ය විද්‍යාව දිනුවලා හින්දා මිනිස්සු වැඩි කාල ජීවත් වෙන්නේ. ඒක අලි බොරුවක්. ඒක ඇවිල්ලා පට්ටපල් බොරුවක්. මිනිස්සු දැන් වැඩි කාල ජීවත් වෙනවා කියලා කියන්නේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිත කාලය වැඩි වෙලා තියෙනවා. මොකද පොඩි කාලේ ළමයි මැරෙන්නේ නැහැ ඉස්සර වගේ. ඒ හින්දා තමයි ජීවිතේ දික් වෙලා කියලා කියන්නේ. ඒ වුණාට දැන් කාලේ උපදින ළමයි අපේ ඒගොල්ලන්ගේ අම්මා තාත්තා ජීවත් වෙන කාලයක් ඒ කාලයක් තියෙනවනේ. ඒ කාලේ තරංගවත් ජීවත් වෙන්නේ ඒගොල්ලෝ අම්මා තාත්තාගේ වයස ආයුෂ කාලය විඳින්න නැතුව අඩු කාලෙ මැරිලා යනවා. මොකද ඒගොල්ලන්ට ලෙඩ රෝග හුඟක් වැඩි. මේක වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු වෙච්ච කරුණක්. මේක අපි දැනගන්න ඕනේ. මේ නිසා මොකද අපි කවුරුත් කියලා දෙන්නේ නැහැ ලෙඩ රෝග නැතුව ජීවත් වෙන්නේ කොහමද. ඒකට හේතු තියෙනවා.
මොකද අපි තියෙනවා මේ sugar industry එක. ඒ වගේම ආහාර industry කියලා ලෝකේ තියෙන ලොකුම කර්මාන්ත. එවයින් තමයි අපි ආණ්ඩු පාලනය කරන්නේ. ඒත් අපි වෛද්‍ය විද්‍යාවත් පාලනය වෙලා තින්නේ මේ බෙහෙත් හදන companies වලින්. ඒගොල්ලෝ කවදාකවත් මේ මිනිස්සුන්ට ලෙඩ රෝග නැතුව ජීවත් වෙන්න හැටි කියලා දෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඒගොල්ලන්ට ලොකු පාඩුවක් වෙනවා. ඒගොල්ලෝ කැමති මිනිස්සු මේ විදිහටම දෙකටම ඉන්නවා නම් මොකද ඒගොල්ලන්ට ලොකු වාසි විඳින්න පුළුවන්. අනික අතට නාලේ මිනිස්සු කෑදරයි නේද කෑම වලට. ඉතින් මිනිස්සු කෑදරකමට කෑම කනවා ලෙඩ වෙලා මැරෙනවා. කෑදරකමින් ජීවත් වෙනකොට අපිට ලෙඩ නැතුව ජීවත් වෙන්න බෑ. ඒ කෑදරේ අඩු කරගන්න වෙනවා. අපි ගොඩක් ලෙඩ බලනකොට ඒ වෙස්ටර්න් ඩයට් එකේ ඉන්න අය තමයි මේ ලෙඩ රෝග හැදෙන්නේ. ගොඩක් රටවලට ගිහිල්ලා බලනකොට ට්‍රැඩිෂනල් ආහාර මැත්තෙන් ඉස්සර කාලේ කාපු කෑම කන අයට මේ ලෙඩ රෝග නැහැ. කැන්සර් නැහැ, හාර්ට් ඩිසීස් නැහැ, ස්ට්‍රෝක්ස්, ඕල්සයිමර්ස් කියන ලෙඩ අහලවත් නැහැ ඒගොල්ලෝ. එතකොට අපි හිතනවා සත්ව ආහාර ඇත්තට හොඳ නැහැ කිව්වත් සාමාන්‍යයෙන් දැන් කාලේ වගේ තියෙන සත්ව ආහාර නෙවෙයි ස්වභාවිකව හැම වෙලේ සත්ව ආහාර කව මිනිස්සු ඉඳලා තිනවනේ දැනුත් ඉන්නවා ඉනියුට් කියන මිනිස්සු එස්කිමෝස් ලකන්නේ සීල්ස් කැරිබු වේල් මීට් ඒවා තල් මස් මස් ඒත් ඒගොල්ලන්ට දියවැඩියාව හාර්ට් ඩිසීස් හඳුන්නේ නැහැ මේ වෙස්ටර්න් ඩයට් එක එහාට යනකම් ඒගොල්ලෝ සීනි සහ පිටි වලින් හදපු කෑමෙන් පස්සේ තමයි බ්ලඩ් ප්‍රෙෂර් කැන්සර් වගේ ලෙඩ රෝග ඒගොල්ලන්ට ඉස්සෙල්ලම හැදුනේ. මම කියනවා දැනට සත්ව ආහාර ගන්න එපා කියලා. මොකද සත්ව ආහාර දැන් අපි ගන්නේ ගොඩක් ඉන්ඩස්ට්‍රියල් ෆුඩ්. ඒවයි සත්ව ආහාර ගන්නට ඒවයි එස්ට්‍රොජන් ගොඩක් තියෙනවා. එස්ට්‍රොජන් වලටත් මහත් වෙනවා. අර වගේ ඔක්කොම ලෙඩ රෝග ඒ විදිහටම හැදෙනවා. ඒකින්ද දැන් සත්ව ආහාර ගන්නත් හොඳ නැහැ. අපි ඒකට ප්‍රෝටීන් ගන්න ඕනේ කඩල මුං ඇට වගේ දේවල් වලින් පමණයි. ඉතින් ලෝකේ හුඟක්ම අපි හැමෝම විශ්වාස කරන කොක්රේන් කොලැබරේෂන් කියන එකෙන් ගොඩක් මේ ස්ටඩිස් කරලා තිබුණා. මිනිස්සුන්ගේ ලෙඩ රෝග හැදෙන්නේ කොහොමද, හාර්ට් ඇටැක් නවත්තන්නේ කොහොමද? ඒගොල්ලෝ ඒ ස්ටඩීස් 27ක් ගැන බැලුවා. විශාල ස්ටඩීස් පරීක්ෂණ. ඒ පරීක්ෂණ වලින් හෙළ වෙලා තිනවා අපි කොලෙස්ටරෝල් අඩු කරයි කියලා කවදාකවත් හාර්ට් ඩිසීස් අඩු වෙන්නේ නැති බව. අතර මේ අනික ස්ටඩීස් එක ගොඩක් කරලා තිනවා බර අඩු වීම ගැන. ඒ බර අඩු වීම ගැන මේ එක විශාල ස්ටඩීස් එක වකවානුව කරා. ඇට්කින්ස් ඩයට් එක, ට්‍රැඩිෂනල් ඩයට් එක, ඕනිස් ඩයට් සහ සෝන් ඩයට් කියන එකකින්. ඉතින් කිටිම කියනවා නම් ඇට්කින්ස් ඩයට් එකෙන් තමයි ගොඩක් මාගේ බර ගොඩක් අඩු වුණේ, බ්ලඩ් ප්‍රෙෂර් අඩු වුණේ. ඒ ඇට්කින්ස් ඩයට් එකේ කාබෝහයිඩ්‍රේට් අඩු වීම ගත ඩයට්. අනික ඩයට් ඔක්කොම කාබෝහයිඩ්‍රේට් වැඩි කරගත්තා. ඒගොල්ලන්ගේ බර අඩු වුණේ බොහොම ටිකයි. මම ඇට්කින්ස් ඩයට් ගන්න කියලා කරාත් කියන්නේ නැහැ. මොකද ඇට්කින්ස් ඩයට් එකේ මස් මාළු කන්න ඕන. ඒවා කනකොට නැති ලෙඩ හැදෙනවා. අර වගේම ලෙඩ රෝග හැදෙනවා. කලින් බර අඩු වෙලා ආව වෙනාට පස්සේ කාලෙකදී ඒවයි තියෙන එස්ට්‍රජන් ඇවිල්ලා බර ආයිත් වැඩි වෙනවා. ලෙඩ රෝග ඔක්කොම ආයිත් වැඩි වෙනවා. එතකොට LDL ගැන කියන කොලෙස්ටරෝල් ගැන කතා කරනවා. අපි දැන් දන්නවා කොලෙස්ටරෝල් හින්දා මේ හාර්ට් ඩිසීස් හැදෙන්නේ. හාර්ට් ඩිසීස් හැදෙන්නේ ඇඟේ ඉන්ෆ්ලමේෂන් හින්දා. ඇඟේ ඉන්ෆ්ලමේෂන් එක හැදෙන්නේ ඉන්සියුලින් හින්දා. එතකොට හාර්ට් ඩිසීස් හැදෙන්නේ පාන් පිටි වලින් හදපු දේවල්, බත් කන ඇට. ඒගොල්ලන් තමයි මේ හාර්ට් ඩිසීස්, ස්ට්‍රෝක්ස්, ඩයබටිස් කැන්සර් ඔක්කොම හැදෙන්නේ. ඒවා කන්නේ නැත්නම් ඒවා හැදෙන්නේ නැහැ කවදාකවත්. එතන මේ LDL ගැන අපි කතා කරනවා. අපි කොලෙස්ටරෝල් ප්‍රොෆයිල් කියලා බ්ලඩ් ටෙස්ට් කරගන්නවා. LDL වලත් කොටස් දෙකක් තියෙනවා. කුඩා LDL සහ විශාල LDL කියලා. ඒ කුඩා LDL එක තමයි හාර්ට් ඩිසීස් හැදෙන්නේ. කුඩා LDL එක හැදෙන්නේ බත් පාන් පිටි ආහාර කනකොට විතරයි, සීනි කනකොට විතරයි. ඒක දැන් ඔප්පා තිනවා. ඒ වගේම HDL කියන එක. HDL වැඩි වුණොත් කාන්තාවකට හාර්ට් ඩිසීස් හැදෙන්නේ, අඩු වුණොත් කාන්තාවකට හාර්ට් ඩිසීස් හැදෙනවා පිරිමෑට වඩා. HDL කියන එක වැදගත් වෙනවා කාන්තාවට. හැබැයි HDL ගැන අපි දන්නා HDL වැඩි වෙන්නේ අඩු වෙන්නේ ඉන්සියුලින් මාර්ගයෙන් පමණයි. ඒ නිසා පිටි ආහාර කනකොට, බත් පාන් කනකොට HDL කියන එක, sorry, high density lipoprotein කියන එක අඩු වෙනවා. පිටි ආහාර නැවැත්තුවොත් HDL වැඩි වෙනවා. ඉතින් ඒකිනුත් ඔප්පුනා හාර්ට් ඩිසීස් අඩු කරන්න පුළුවන් එකම ක්‍රමය බත් පාන් කෑම අඩු කිරීම පමණයි. එතකොට මේවා ඔබ දැන් දන්න කරුණු හින්දා ඔබට අවශ්‍ය නම් මහත් වෙලා ඉන්න අවශ්‍ය නැහැ. අපි මහත් වෙන එක ගැන බය වෙන්න ඕනේ. මොකද මහත් වෙනවා තමයි ඔක්කොම ලෙඩ හැදෙන්නේ. මේක අපි හැමෝම දන්නවනම් අපි කවුරුත් මහත් වෙන්නේ නැහැ නේද? ඉතින් මාත් වෙන්න කැමති නැත්නම් මම දැන් දෙන හොඳම ආහාරයට සීනි, තෙල් සහ ලුණු කියන තුනම අඩංගු වෙන්නේ නැහැ. මොකද මම පස්සේ තව ලෙක්චර්ස් කරනවා. ඒ ලෙක්චර්ස් වලින් කියලා දෙනවා ලුණු සහ සීනි නැති වුණොත් කෑමවල අපිට නම් හැදිච්ච පිළිකාවකුණත් හොඳ කරගන්න. ඒ තරම් බලගත ඒ ඩයට් එක. ඉතින් ඒක තමයි හොඳම ඩයට් එක. ඉතින් අපි ඉන්න ඕන හොඳම ඩයට් එක. මොකද එතකොට තමයි අපිට උපරිම සෞඛ්‍යතාවයෙන් ඉන්න පුළුවන්. ඊට අමතරව අපි ගන්න ඕන අපේ ආහාරවල දැන් ඇන්ටිඔක්සිඩන්ට්ස් ගොඩක් අඩුයි. එළවලු, අපේ ඕගනික් එළවලු ගත්තත් ඒවයිත් අඩුයි. මොකද අපේ පස්සල තියෙන පෝෂණය ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඒවා
අපිට වාසනාවරේ දැන් අපි පිටින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් අරගෙන හොඳ ආහාර වලින් අපි පුළුවන් හැදිච්ච ලෙඩ උනත් බ්ලඩ් ප්‍රෙෂර් ඩයබටිස් වගේ ලෙඩ ඒ වගේම මහත් එකිනෙක කෙට් වෙන්න කැමති නම් ඒ විදිහ තමයි අපිට කරගන්න පුළුවන්. ඉතින් මේක කරන්න කැමති නම් අපිට වෙන කවුරුවත් උදව් කරන්නේ නැහැ. අපිට ආණ්ඩුවෙන් උදව් කරන්නේ නැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් උදව් කරන්නේ. ඒක අපිම හොයාගෙන අපිම කරගන්න පුළුවන්. අපිටම හොයාගෙන කරගන්න පුළුවන් දෙයක් පමණයි කියලා තමයි මම විශේෂයෙන්ම කියන්න ඕනේ.